කතානායකවරයා විසින් කරන ලබන නිවේදන නිවේදන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ ප්‍රප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 හි විධිවිධාන අනුව විධිවිධාන ප්‍රකාරව 2023 ජූනි මාස 8 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ රවුප් හකීම් මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා රාජපරිපාලන සදේශ කටයුතු පළාත් සභා මාත්‍යතුමා. අරෝ නියෝජ්‍ය කතානායකතුමනි 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා HDFC බැංකු වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2022 වර්ෂය සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ කියා මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ කියා මම යෝජනා කරමි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කරුණු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු ධීවර අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව හා ආහාර සුරක්ෂිත හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කරු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා. 2018 සහ 2019 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බල ශක්තිය හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු සංචාරක ඉඩම් අමාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා සංචාරක ඉඩම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණු මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා කර්මාන්ත අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 2016 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සීනි සමාගමේ වාර්ෂික වාර්තාවද 2019-20 වර්ෂ සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021-22 වර්ෂ සඳහා සිමසත ලංකා පොස්ට්පේඩ් සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු මහජන ආරක්ෂක මාත්‍යතුමා. 2022 වර්ෂය සඳහා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ක්‍රීඩා යවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු රොෂාන් රණසිංහ මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ඩී වීරසිංහ කරුමන්තුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමා ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ රොෂාන් රණසිංහ අමාත්‍යතුමා වෙනුවෙන් මේක ඉදිරිපත් කරනවා. ක්‍රීඩා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පිළිගැන්වීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මට එක විනාඩියක් පමණක් දෙන්න එක නිර්දේශ තුනක් තියෙනවා කෙටියෙන් කියන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනටමත් අර්ධ වශයෙන් පෞද්ගලීකරණය කර ඇති අතර ජාත්‍යන්තර සමාගම් සතුව කොටස් වලින් 44.98% ද රජයට කොටස් 43.5% ද ඇත.
තවදුරටත් පුද්ගලීකරණය කිරීම මගින් රටෙහි තීරණාත්මක සංවේදන යටිතල පහසුකම් සංවේදී තොරතුරු ලාභයේ ඉලක්ක කරගත් අභිලාෂයන් සහිත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වනු ඇත එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි සස්වාදීන්ට අන්තවාදීන්ට කුමනාකාරිකව උපකාර කළ කිසිවෙකුට අසාධු ලේඛනගත කර සංවිධානයකට කිසිදු කොටසක් මෙලදී ගැනීමට සහ අපගේ ජාතික වත්කම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය ගිවිසුමේ විධිවිධාන සලසා පරිදි රජයට ටෙලිකොම් මේ අනිකුත් විශාල කොටස් හිමියා සතු කොටස් ආපසු මිලදී ගත හැකි අතර එම කොටස් සංවේදී සහ අවධානමට ලක් විය හැකි අතිරික්ත ඉඩම් සහ ගොඩනැගිලි තීරණාත්මක යටිතල පහසුකම් සහ ව්‍යාපාර ලෙස බෙදා දැක්විය හැකිය ජාතික ආරක්ෂාවට බලපාන පළමු කොටස් රඳවා ගනිමින් තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සීලුම රජයේ රෙගුලාසි පිළිපැදීම සහතික කිරීම සඳහා පුද්ගලික රාජ්‍ය අවුල්කාරීත්වය හරහා ප්‍රධාන කොටස් හිමියන්ගේ අනිකුත් කොටස් රජයට ඉවත් කළ හැකිය මේ ආකාරයෙන් රජයේ ලාභ ලබන අතර ජාතික ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය හැකිය ස්තුතියි පෙසම් පිළිගැනීම ගරු දයසිරි ජයසේකර මහත්තයා ගරු කතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිනුවන්ගඩේ නෙල්ලිය සඳ සේවනයන් ලිපිනේ පදිංචි KMA කීරවැල්ල මාතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා ගරු ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහත්තයා පැමිණ නැත ගරු ඉසුරු දොඩංගොඩ මහත්තයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගාල්ල උලුවිට්කේ වැවේවත්ත අංක 113 න් 4 දරණ ස්ථානයේ පදිංචි ANP ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා විපක්ෂ නායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාලීන වැදගත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්නට ඔබතුමා මට අවසරය ලබා දීම ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය ධූරයේ දරණ සුදේශ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අදාළ ගැටලු කිහිපයක් ඉදිරිපත් කරනවා අත වශයෙන්ම මම ගරු අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ උපදේශක කාරක සභාවෙත් මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒවට සාවධානව ඇහුම්කන් දීලා මේ සිදුවීති වෙන අසාධාරණේ නිවැරදි කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා මේ නිර්දේශය ලබා දුන්නා උපදේශක කාරක සභාවේ ඔබතුමා මේ ලබා දුන්නු සහයෝගය තවදුරටත් ලබා ගැනීම සඳහා මම එතුමට මතක් කරන්න කැමැතියි අර 465 දෙනාගේ ප්‍රශ්නය ඒක දැන් 443 දෙනෙකුගේ ප්‍රශ්නේ බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ වැඩසටහනේදී බඳවා ගැනීම අත්හිටුන ලද උපාධිධාරීන් 443 දෙනෙක් ඉන්නවයි කියලා තමයි දැන් අමාත්‍යංශය කියන්නේ ඒ අයගේ බඳවා ගැනීම ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි කළමනාකරණ සේවා නිලධාරී සීමිත තරඟ විභාගයෙන් තේදිපත් වූ අයට උසස් වීම් ලබා දීමේදී දැනට 690කට ඒ පත්වීම් ලබා දීම ක්‍රියාත්මක කළා තිබෙනවා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තවත් 780ක් එතන ඉතුරු වෙලා තිබෙනවා අපිට දැනුම් දුන්නා උපදේශක කාරක සභාවේදී මේ ඉතිරි 780න් 300කට අධික ප්‍රමාණයකට පත්වීම් ලබා දීම අනුමත කරලා තිබෙනවායි කියලා ඉතිරි 480ෙත් ඒ පත් උසස් වීම් ලබා දීම සීමිත තරඟ විභාගින් උසස් වීම් ලබා දීම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්